හොඳ එන්ට්‍ර එකක් මෙන්න මේ 71600 වගේ ප්‍රයිස් එකකින් අපිට ගන්න පුළුවන්. ඩවුන් ට්‍රෙන්ඩ් එක කන්ටිනියු කරන ගමන් එන්නේ ඉතින් 2500 වගේ ප්‍රයිස් එකකින් ඔය හයි කට්ටි ඉතින් හැමෝටම සුබ උදෑසනක්. ඉතින් අද දවසෙත් අපි බලන්න යන්නේ එලිට් තියරි එක හරහා බිට්කොයින් මාකට් එකේ සහ ඕල් කොයින් වලට මොකක්ද වෙන්නේ ඔන්න ඔය අයිඩියා එක ගන්න යන්නේ. ඉතින් උදේම මම හිතනවා ඔයාලා බලාගෙන ඉන්න ඇති මේ වීඩියෝ එනකන් කියලා. ඉතින් මම මීට දවස් කීපයකට කලින් කිව්වා මං එන්ඩින් ඩයගනල් මේ ඩයගනල් එක කරන් තියෙනවා. ඒ ඩයගනල් එක ඉවර වෙනවා මෙන්න මෙතනින් කියලා. එතකොට අපේ චතුර මල්ලි වෙනම සිනාරියෝ එකකට ගිහිල්ලා ඉතින් ඔයාලා මතක ඇති මේ ඩයගනල් එක ඉවර නැහැයි කියලා. ඉතින් එහෙම බලනකොට දැන් මම කිව්වා අපේ තර්ඩ් වේව් එකේ දිග අපි මැන්න වේව් 5 එකේ දිග මැන්න රූල්ස් කිසිම දෙයක් බ්‍රේක් කළා නැහැ. මෙතනින් මේ ඩයගනල් එක ඉවර වෙලා මාකට් එක වැටෙන්න පුළුවන් කියලා අපේ කන්ෆර්මේෂන් එන්ට්‍රිය එනකම් බලාගෙන ඉන්න කිව්වා. ඉතින් මෙන්න මෙතන බ්‍රේක් වුණාට පස්සේ තමයි මම ඔයාලට කන්ෆර්මේෂන් එන්ට්‍රි එකට යන්න කියලා කිව්වා. ඉතින් ඒ ලකුණු කරගෙන හිටපු ස්ථානය සාමාන්‍යයෙන් ඔන්න මේ වෙලාවේ බ්‍රේක් අවුට් එකක් වෙලා තියෙනවා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන වැටෙන පෑන් එක මොකක්ද කියලා අයිඩෙන්ටිෆයි කරගෙන ඊළඟට එන කරෙක්ෂන් වේවේ අවසානයෙන් ඔයාලට මෙන්න මේ ට්‍රේඩ් එක ගන්න පුළුවන් නම් බොහෝ දුරට හොඳයි. ඉතින් මෙතන තියෙන ලක්ෂණ අනුව අපිට හිතන්න පුළුවන් මේ මාකට් එකේ හැදෙන්න මෙතන අපිට ට්‍රී වේව් ස්ට්‍රක්චර් එකක් බලා ගන්න පුළුවන්. ට්‍රී වේව් ස්ට්‍රක්චර් එක. ඉතින් ට්‍රී වේව් ස්ට්‍රක්චර් එකකින් ඩයගනල් වේව් එකක් ආරම්භ කරා කියලා අපි දැන් හිතන්න පුළුවන්. ඉතින් වේව් 1 2 3 4 විදියට මෙන්න මේ විදිහට මම බලාපොරොත්තු වෙනවා මේක ඩයගනල් එකක් වුණොත් අනිවාර්යයෙන්ම අර ඕලැප් වෙන්න අපේ ක්ලැසික එලියට් වල රූල් එකක් විදිහට ඩයගනල් එක වේව් 4 එකයි වේව් 1 එකයි ඕලැප් වෙන්න ඕනේ. අන්න ඒ දේ වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් එන්න එහෙම රිට්‍රේස්මන්ට් එකක් આવොත් අපිට හොඳ එන්ට්‍රි එකක් මෙන්න මේ 71600 වගේ ප්‍රයිස් එකකින් අපිට ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය දේවල් ගැන බිට්කොයින් එකේ ඔන්න ඔය දේවල් ගැන ඔයාලා අනිවාර්යයෙන්ම ආයිඩියා එක තියන් ඉන්න. ඉතින් මගේ සෙටප් එක ඔන්න ඔය එක ඊළඟට එන කරෙක්ෂන් වේව් එකෙන් තමයි මගේ එන්ට්‍රි එකට මම යන්නේ. ඉතින් අපි කලින් කතා කරා ඕල් කොයින් නම් බිට්කොයින් අප් වුණාම මූන් නැහැ කියලා. ඉතින් ඔයාලා දකින්නදී මගේ සෙල් පොසිෂන් ටික මම පෙන්නු අපි ඕපන් කරපු ඒවා ඒ විදිහටම හෝල්ඩ් වෙලා තියෙනවා. කිසිම හානියක් වෙලා නැහැ. ඉතින් ඒත් එක්කම දා ලයිව් එකේදී බදා දවස් තිබ ලයිව් එකේදී කට්ටිය අහලා තිබ්බා ඉතේරියම් මොකද වෙන්නේ කියලා. ඉතින් ඉතේරියම් ගැන කතා කරොත් එහෙම ඉතේරියම් එකත් කන්ට්‍රැක්ටින් ට්‍රයැංගල් එක ඉවර කරලා ඊවේව් එක ඉවර කරලා අපිට බලා ගන්න පුළුවන් එයාත් පහළට එයාගේ ඩවුන් ට්‍රෙන්ඩ් එක කන්ටිනියු කරන ගමන් ඉන්නේ. ඉතින් මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් පැහැදිලි ඉම්පල්ස් වේව් එකක් නිර්මාණය වෙනවා. 1212 සෙටප් වලින් එක්ස්ටෙන්ඩඩ් ඉම්පල්ස් වේව් එකක්. ඉතින් තව එක වේව් එකක් ඔය පහට වැල මෙන්න මෙහෙට වැටිලා ඊළඟට එනවා මෙන්න මෙමු රීට්‍රේස්මන්ට් එකක්. ඉතින් ඒකත් අපිට 2500 වගේ ප්‍රයිස් එකකින් ඔයාලට ඒ එන්ට්‍රි එක හොයා ගන්න පුළුවන් නම් මම කිව්වේ ළඟම තියෙන ටාගට් එක එන්න එන්ට්‍රි ගන්න පුළුවන්. එතනින් ඔයාලට එන්ට්‍රි ගන්න පුළුවන් නම් මේ ඩවුන් ට්‍රෙන්ඩ් එකට ඔයාලට හොඳ සිම් ට්‍රේඩ් එකක් විදියට ගන්න පුළුවන්. ඉතින් එතේරියම් එක පහළට රියැක්ට් කරොත් ඒක ඕල් කොයින් වලට ගොඩක් බලපානවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම එතේරියම් චාට් එක ගැන ඔයාලා අවධානය තියාගෙන ඉන්න. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මට බිට්කොයින් සහ ඉතේරියම් වල අරගෙන එන්න තියෙන්නේ. ඉතින් ඊට වඩා වෙනස් දෙයක් සිද්ධ වුණොත් මොනවා හරි අප්ඩේට් එකක් ආවොත් මම අනිවාර්යෙන් චාට් එකක් ඔස්සේ ඉනරිස ටෙලිග්‍රෑම් එකෙන් ඔයාව දැනුවත් කරන්නම්. ඉතින් අර මම කලින් කිව්ව ඕල් කොයින් ගැන අනිවාර්යෙන්ම ඔයාලා මේ වෙලාවේ බොච් එකේ ඉන්න ඔයාලා ගත්ත ට්‍රේඩ් තියෙනවනේ ඒක හෝල් කරන්න. එතකොට එන්ට්‍රි එක ස්ටොප් ලොස් දාලා ඒක සේව් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම චූටි මතක් කිරීමක් කරන්න ඕන එලියට් ඔන්ලයින් online membership එකට තාම join වෙන අවස්ථාවක් තියෙනවා. ඔයා එලියට් ඔව් ඉගෙන ගන්න කැමති නම් එලියට් ඔව් ප්‍රැක්ටිස් එක ප්‍රැක්ටිකල් එක ඉගෙන ගන්න කැමති නම් ඒ වගේම EWC එකත් එක්ක එකතුලා live trading කරන්න කැමති නම් මොනවාට තාමත් අවස්ථාව තියෙනවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ටෙලිෆෝන් නම්බරය දාලා ඇති WhatsApp නම්බර එක ඒකට මැසේජ් එකක් දාන්න. එහෙනම් අපි තවත් දවසකින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.